ඒ කුරා කුඹියා මෙච්චර න මේගොල්ලන් ගබඩාවල් මොකවත් නැහැ. මේගොල්ල කවුරු පුට්සිටි කියලා කෑම ගන්නෑ. අපි කුරා කුඹිය කවදාවත් කෑම වර්ජිනේ කළා නැහනේ. බඩගින්නේ මැරිලා නැහනේ. ඒතකොට උන්ට ඔක්කොමද කෑම මේ ඒ කර්මයේ සැකසিলাනේ. ඒතකොට කුරා කුඹියා ඉඳලා ආකාශයේ පක්ෂියා වෙනකම්ම ඒගොල්ලන් ආහාර පාන හිඳුන් මිදුන් ඔක්කොම කර්මාන් රූපිය සැකසিলা තියනවා නම් අපි මොකටද මේවට වෙසෙන්නේ? අත්‍යවශ්‍යතාව කියලා ඉන්න තැනක්, අඳින්න තැනක්, කන්න තැනක්, නවා තැනට මේ ඔක්කොම ඇයි අපි මාන්සිනේ ඔක්කොම තියෙන වෙලා ඉවරයි. කෙනෙක් ඇවිල්ලා කියන ස්වාමීනි මේ කතන්දරේ මම විශ්වාස කරන්නේ නැහැ. මම කිව්වා ඇයි? ඔබ වහන්සේ මගේ ගුරුවරයා වෙන්න පුළුවන්. නමුත් මේක මම විශ්වාස කරන්නේ නැහැ කිව්වා. මම කිව්වා ගුරුවරයා කියන දේ විශ්වාස කරන්න බැරි තරම් ඔබ වහන්සේ තියෙන සැකේ මොකද්ද? ඒකට කිව්වා ස්වාමීනි හැම කෙනාට මේක තීරණ වෙලා තියෙනවා. මට ගයක් හම්බෙලා නැහැ. මං ඉන්නේ තාම ගාක් යට. මං වැස්සට තෙමෙනවා, පිනිබානවා. මං සීතල ඉන්නේ. ඒ කියන කර්මයටන මට ගයක් හම්බුන්නේ නැහැ. මං කිව්වා ගයක් හම්බෙලා තියෙන්නේ. ගයක් හම්බෙලා තියෙන්නේ. ඒ ගේ හම්බෙච්ච බව ඔබ වහන්සේ දන්නේ නැහැ. මොනවද ඔබ වහන්සේට හම්බෙච්ච ගේ? ගෙදරක ඉන්නකොට පිනිබාන්නේ නැහැ, තෙමෙන්නේ නැහැ. හැබැයි තෙමෙනකොටත් ඒක දරා ගන්න පුළුවන් නේද? එයාට දරා ගන්න බැරි නිසා තමයි එයාට වාලයක් හම්බ වුනේ. ඔබ වහන්සේට දරා ගන්න පුළුවන් නිසා ඔබ වහන්සේට වාලයක් හම්බුන්නේ නැහැ. ඒ දරා ගැනීමේ හැකියාව තමයි ඔබ වහන්සේට හම්බෙච්ච ගේ. ඒක ලෝකෝත්තර ගයක්. එයාට ඒ දරා ගන්න බෑ. ඒ නිසා එයාට වාලයක් වාලා සීට් වාලා තිනවා. ඇයි? එයාට දරා ගන්න බෑ. ඒ වාලේ දීලා එයාට ගේ හම්බෙච්ච එකයි දරා ගැනීමේ හැකියාව දෙන එක දෙකම එකයි. ඔබ වහන්සේට ඒ වැස්සට අවුවට ඔරොත්තු දෙන හැකියාව ඒ ගේට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක යාට නැහැ කියලා. එතකොට තමයි යාට දැනගත්තේ ගෙවල් ලෝකෝත්තරවත් තියනවා කියලා. විමාන වාගේ. එයාට පේන්නේ නැහැ. එතකොට යාට ගයක් හම්බෙලා මොනවද? වැස්සට තෙමෙන්නේ නැහැ. ඇයි? තෙමෙන්නේ නැහැ කියලා කියන්නේ තෙමුණට ඒක දරාගැනීම හැකියාව තියෙනවා. පින්නට තෙමෙනවා. නමුත් එයා කවදාවත් කලබල වෙන්නේ නැහැ. ඇයි? ඒ තරම් එයාගේ සිතට ඒක ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ ඒ gederin හම්බෙන්න තියෙන ඔක්කොම ආරක්ෂාව යාට ලෝකෝත්තර ලැබිලා. ඒ කියන්නේ යාට ගේ ලැබිලා. ගේ පාළ වෙලා. මේ විදිහට අපි එක එක දේවල් ප්‍රඥාවෙන් දකිනකොට ඒ සෑම දෙයක් පිළිම අපිට හැමදේම ලැබිලා උපාසක මාත්‍ය. කල්යාණ මිත්‍රයෝ ලැබිලා, ධර්මයේ ලැබිලා හැමදේම ලැබිලා. ප්‍රමාදේ මොකද? මේවා දකින්න විදර්ශනාව නැහැ. ප්‍රඥාව වඩලා නැහැ. අපි තුන කල්යාණ මිත්‍රයා තාම මුණ ගැවුන්නේ නැහැ කියලා. දැන් කල්යාණ මිත්‍රයා මුණ ගැවුන්නේ නැහැ කියලා කියන්නේ කල්යාණ මිත්‍රයා හඳුනනවද නැද්ද? දැන් කල්යාණ මිත්‍රයා හඳුරන්නේ නැත්නම් එයා දන්නේ නැහැනේ කල්යාණ මිත්‍රයා කවුද? එතකොට එයා දන්නේ නැහැ හම්බුණාද නැද්ද කියලා. එයා කියනවා තාම මට කල්යාණ මිත්‍රයා හම්බ වුණේ නැහැ. මගේ ගෝලෙක් මට කියනවා. මං ඇහුවා ප්‍රශ්නයක් මේ ස්වාමිනී දැන් කල්යාණ මිත්‍රයා හම්බුන්නේ නැහනේ. එතකොට දැන් මේ හම්බෙච්ච කට්ටිය කල්යාණ මිත්‍රයෝ නැහැ කියලා විශ්වාසද? ඔව් විශ්වාසයි. ඇයි? අඩුපාඩු වැඩි. ඒතර අඩුපාඩු නැතිව මේ විදිහට හිටියොත් තමයි කල්යාණ මිත්‍රයා කියලා විශ්වාසද? ඔව්. දැන් එහෙම හිටියොත් කල්යාණ මිත්‍රයා කියන එක සම්පූර්ණව දන්නවනේ. ඒතකොට ඔයානේ කල්යාණ මිත්‍රයා. දැන් අනිත් අය ළඟ නැත්තම් ඒ වගේ තමයි කල්යාණ මිත්‍ර ඉන්දිය යුතුයි කියලා මම හිතනවා. ඔව් ඒ ටික මං ළඟනේ තියෙන්නේ මමනේ දන්නේ. මම තමයි කල්යාණ. ඒතකොට ඔයාට ඔයාමයි කල්යාණ මිත්‍රයා. ඔයාගේ ඇසේ දෝෂ ඔයාට හදන්න පුළුවන්. ඒතකොට ඔයාගේ කල්යාණ මිත්‍රයා දන්නවා ඔයාගේ අඩුපාඩු. ඇයි අර කට්ටිය දන්නේ නැහනේ. ඒතකොට ඔයාගේ කනේ දෝෂ ටික දැන් අර කට්ටිය දන්නේ නැහැ. ඒතකොට සම්පූර්ණ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය දන්නේ ඔයානේ. ගතිගුණ දන්නේ ඔබ වහන්සේනේ. ඒතකොට සම්පූර්ණ ඒ කල්යාණ මිත්‍රයාගේ හැකියාවල් තේරුම් ගත්තේ ඔයානේ. ඒතකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ කෙනෙක්නේ. ඒ සම්පූර්ණ චරිතය දන්නවනම් ඒ චරිතයෙන්ම කනේ දෝෂය හදන්න බැරිද? දිවේ දෝෂය හදන්න බැරිද? කයේ දෝෂය හදන්න බැරිද? එතකොට එයා කියනවා ස්වාමීනි මට කල්යාණ මිත්‍රයෝ දෙන්නේ කම්බ වුණා කියලා. කවුද? ඔබ වහන්සේ ඒ වගේ කෙනෙක් කියලා කිව්වා. මේක පෙන්නපු නිසා. මං කිව්වා පින පාළ වෙනකොට ගෙවල් කඩාගෙන පාළ වෙන්නේ. බලන්න ඔබ වහන්සේ එක්කෙනෙක් කම්බුන් නැහැ කියලා දුක් වෙනකොට දෙන්නේ කම්බ වුණා. දැන් දෙන්නගෙම වැඩ හරගෙන අර කට්ටියට වඩා දෙගුණයකින් වේගෙන් යන්න ඕනේ මේ ගමන. ඒ නිසා තමයි දෙන්නේ කම්බ වුණේ. පැයට කිලෝමීටර් 50ක් යනවනම් දැන් 100ට යන්න ඕනේ. දෙන්නේ කම් වෙලා ඉන්නවා. එහෙනම් මේ ලෝකයේ උපාසක මාත්‍ය අපිට ප්‍රඥාවේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රඥාව තිබුණා නම් මේ ලෝකයේ උපාසක මාත්‍ය බුදු වෙනවා කියන එක පොඩි දෙයක්. දසපාරමිතාව පැයකින් සම්පූර්ණ කරන්න පුළුවන්. ඇයි ඒක වඩලා පරිපූර්ණ කරන ක්‍රමවේදය අපට අවබෝධ නැහැ. ප්‍රඥාව නැහැ. දානීය කොහොමද පරිපූර්ණ කරන්නේ? අපි දන් දීලා මේක ඉවර කරන්න බෑ. වෙස්සන්තර ජාතකයේ අපේ තථාගතයන් වහන්සේ විඩාවටපත් වුණා. වේලාම බ්‍රාහ්මණයා විඩාවටපත් වුණා. හැබැයි දන් දෙන හදාස තියෙන තාක්කල් දන් දෙනව නේද? දන් දෙන හදාස දන් දෙනවා. දැන් දාණය දෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? දන් දෙන හදාස තිබුණොත් නේ දන් දෙන්නේ. දන් දෙන හදාස දන් දෙනවා. දාන පාරමිතාව ඉවරයි. මේ වගේ දස පාරමිතාව පැයකින් පරිපූර්ණ කරන්න පුළුවන්. ප්‍රඥාවේ දෝෂ තියෙන්නේ. අපි ප්‍රඥාව පාරමිතාවකසෙන් වඩලා නැහැ. මේවා පුරුදු කරලා නැහැ. අපේ ඒ කල්පනා කිරීමේ ඒ විඥානයේ තියෙන අඩුපාඩු මේවා. දැන් ඉඳලා මේව වඩන්න. දැන් ඉඳලා වඩන්න. තාම මොකොත් ප්‍රමාද වෙලා නැහැ. නෑ නෑ ඒක තමයි. ඊළඟ පස්ස ගන්න. තමයි ඉතින් ඒක දුන්නේ අනිත් ඔක්කොම ඉතින් ඒක විතරනේ වෙන්නත් උනේ මම හිතන්නේ. හැබැයි ඒක උපාසක මාත්‍ය ගැටලුව කියලා කිව්වට මේ මගේ සිත ඒක ටික ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒක ගැටලුව නම් මේ සෑම ප්‍රශ්නයකටම දැන් ඒකනේ උත්තරේ උනේ. දැන් ඒ ගැටලුවක් කියලා හාපු නිසා නේද හැම ප්‍රශ්නෙටම උත්තරේ හම්බ වුනේ. ඒතකොට ඒක ගැටලුවක් නෙමෙයිනේ. ඒක නේන මේ හැමදේටම උත්තරේ වෙලා තියෙන්නේ. දැන් ඒක ගැටලුවක් නම් ඒ ගැටලුවෙන් අර ඔක්කොම අවුල් වෙන්න එපා. දැන් ඒ ගැටලුවෙන් තමයි අර ඔක්කොමට උත්තර හම්බ වුනේ. එහෙනම් ඒක ගැටලුවක් නෙමෙයි. ඒක තමයි අපේ පෙරපින. ඒ ගැටලුව තමයි අපේ කුසලය. ඒක තමයි මගේ පෙර මං ගෙනාපු පාරමිතාව. ඒ ගැටලුව. ඒ ගැටලුවම තමයි දැන් අද නිවන් මාර්ගය උනේ. ඒක තමයි කමඨානුනේ. ඒ ගැටලුවෙන් තමයි මේ ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බ වුනේ. අපිට අර මේවා තර උභාන්ති කියවාගේ දෙන්න යන්න පහසු අර පෙර තිබ්බ අපිට ලැබෙන්න ඕනේ දේවල් තීරණය වෙලා ඉවරයිනේ. එක තාපසයෙක් හිටියා. ඒ තාපසයාගේ මේ කකුලේ පොඩි තුවාලයක් තිබුණා. එතකොට ඒ තාපසයා ළඟට දෙවියෙක් ඇවිල්ලා වැඳලා කියලා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ ගොඩාක් ගුණයාපත්. ගුණධර්ම වලින් ඔබ වහන්සේ පරිපූර්ණයි. මේ තරම් ශ්‍රේෂ්ඨ උත්මයෙක් කියලා ඔබ වහන්සේ වැඩගින්න ඔබ වහන්සේට අපි මොනාරි කරන්න ඕනේ. ඔබ වහන්සේට මොනාරි දුන්නොත් ගොඩාක් කුසල් මොනාරි ඉල්ලන්න ලෝකේ. කාවණුවස්ස ඉල්ලන්න මන් දෙන්න. ඔබ වහන්සේ රජකම දෙන්න. ඕන එකක් ඉල්ලන්න. ඔබ වහන්සේ ಗುಣධර්ම වලින් වැඩි ඕන එකක් දෙන්න ඉල්ලන්න කිව්වා. මොකවත් ඕනේ නැහැ. මේ තියෙන ටික ඇති මේ වළං කට්ටක් තියෙන ඉල්ලා ගන්න. සැතපෙන්න මේ ගා සෙවණ තියෙන මට ඇති මොකුත් ඕනේ නැහැ. දෙයියා යන්නේ දෙයියා කරදර කරනවා. අනේ ස්වාමීනි මොනවාරි එකක් දෙන්න මගේ ඔළුව පුපුරනවා නැත්තම් මොනවාරි එකක් ඉල්ලන්න. එපා කියලා කියලා බැරි ගෑලා දැන් තාපසයා කල්පනා කළා මේ මනුස්සයත් එක්ක හරි කරදරයි. හරි. මෙච්චර ඉල්ලන නිසා මේ කකුලේ තුවාලේ මට මේ කකුලට මාරු කරලා දීලා යන්න කියලා කිව්වා. කල්පනා කරලා බලුවා මේක අමාරු එකක් නේ ස්වාමීනි ඒක නම් කරන්න බෑ ඒක ඒ කකුලටම ඒ තුවාලේ එන්න තිබුණේ ඒ කර්මය වෙනස් කරන්න බෑ කියලා ඊට පස්සේ කිව්වල මේ තපස් රැකලා ගස් යට ඉන්න එකත් කර්මයක් තමයි ඕක රජකම දිලා වෙනස් කරන්න බෑ වැඩ බලන්න යනවා කියලා එදා තමයි දෙයයන්ට තේරුනේ මේ අපි හිතනා වාගේ නෙමේ වෙනස් විදිහට හිතන මිනිස්සුත් ලෝකේ ඉන්නවා කියලා ඊට ඒ තාපසයාගෙන් ගිහිල්ලා තවත් කෙනෙක් ආනවා මේ ස්වාමීනි මේ තුවාලේ ඔබ වහන්සේට එක සිතුවිල්ලකින් එක චේතනාවක අදිස්ථානයක සනීප කරන්න පුළුවන්. අර දෙයියට කියවනේ ඒ දෙයියා ඒ වෙලෙම එක සනීප කරනවා. එයාගේ ඒ පාරමිතා ශක්තිය. එතකොට දැන් මේවා සනීප කරන්නෙත් නැතුව ඒ තුවාලේ මේ කකුලට ඉල්ලුවා මිසක් සනීප කරන්න ඉල්ලුවේ නැහනේ. එතකොට ඔබ වහන්සේට ප්‍රඥාව මදීනේ. ඇත්තටම තුවාලේ මාරු කර ඉන්න නෙමෙයිනේ තියෙන එක සනීප කරන්න. ඇයි ඔබ වහන්සේ තුවාලේ ඉතර පරිස්සම් කරන්නේ? කිව්වල් මේ තුවාලේ තමයි මගේ ගුරුවරයා. ඒ ඉන්න ගුරුවරයා නැති කරන්න මං කැමති නැහැ. ඇයි මේ තුවාලේ ගුරුවරයා කියන්නේ? මේ තුවාලේ තියෙන බව හැමදාම මම සිහි කරනවා. මේ තුවාලේ දිහා මම බලාගෙන කල්පනා කරනවා. හැබැයි තුවාලේ නැති කාලේ මේ කකුල ගැන මම කල්පනා කළේ නැහැ. කකුල තියෙන බව මම දන්නේ නැහැ. ඇවිදිනකොට විතරයි මම දන්නේ. එහෙනම් මේ ලෝකේ මම බලාපොරොත්තු නැත්තම් මම මොකවත් අල්ලා ගන්න නැත්තම් මේ ලෝකේ මොකවත් අහුවෙන්නේ නැහැ. මොකවත් අහුවෙන්නේ නැහැ කියන එක මම දන්නේ නැහැ. මම අල්ලාගත්ත නිසා මම දන්නේ. දැන් මේ තුවාලේ තියෙන බව මම දන්නා. මේක වදි. මේක ඇතිල්ලේ. ඒ නිසා මේ තුවාලේ දැන් මං අල්ලාගෙන ඉන්නවා. එහෙනම් මම තාම අවුගෙන බව මේ තුවාලේ මට කියලා දුන්නා. මේ තුවාලෙට වදිනකොට රිදෙනවා. ඒ නිසා මං බුදුහාන්තර රිදෙන්නේ නැතු වෙනවා. ඒ තුවාලේ තමයි මට කිව්වේ මොනවාර එකක් ඈට වැදුනාම ඒවා කෙලෙස් වුනාම ඒවා රිදෙනවා යථා කාලේ. කනට මොනවාර ඇවුනාම ඒක කෙලෙස් වුනාම රිදෙනවා යථා කාලේ. දිවට මොනවාර දැනුනාම ඒක කෙලෙස් වුනාම රිදෙනවා යථා කාලේ. මොනවාර හිතුනාම ලෝභ දේශ මොහ වෛරණම් ඒවා කෙලෙස් වුනාම යථා කාලේ රිදෙනවා. එහෙනම් මේ තුවාලය වදින්න නැතුව පරිස්සම් කරනවා මගේ දැන් ආයතනය මම මේ ලෝකේ කිසිම කෙලෙසට වදින්න නැතුව පරිස්සම් කරනවා මෙයා මගේ ගුරුවරයා කියලා කිව්වල. ඒ නිසා මම මේක වැඩ ඉවර කරනකම් ගුරුවරයාට මම යන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමයි තන් විතර මාරු කරන්න කියන්නේ සනීප කරන්න මම කැමති නැහැ කියලා. බලන්න මේ තුවාලෙන් එයා ගත්ත කමට. එයාගේ අසනීපේ පවා එයාට ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් වෙලා. ඒ වේදනාව එයාට 84000 ධර්මස්කන්ධ වෙලා. එහෙනම් මේ ලෝකේ අපිට ලෙඩ රෝග ප්‍රශ්න කරදර ගැටලු මේ ඔක්කොම මොනවද උපාසකමද ඔක්කොම කමටා මේකල ඔක්කොම අපිට උදව් කරනවා අපට ප්‍රඥාව නැහැ ඒ කට්ටියගෙන් උදව් අරගෙන rahat වෙන්න අපට දුර්වලකම් වැඩි නිසා අපි ඒ කට්ටියට බැන ඉන්නවා අපරාධ මේ කකුල් කැක්කුම නැත්තම් භාවනා කරන්න තිබුණා ඇත්තටම කකුලෙන්ද භාවනා කරන්නේ කකුල් ඕනේද භාවනා කරන උල උඩෙන්ද භාවනා කළේ නැද්ද ඇවිදවිද බණහාලා දාරු කිරේද භාවනා කරලා මේ නිවන් ගියේ නැද්ද අවබෝධයේමදි ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා උපාසක මාත්‍යගේ ජීවිත කාලෙම හම්බෙන සෑම දේ තුලින්ම කමඨාන දකින්න නිවන් පණිවිඩය දකින්න ගෞතම බුදුහාමුදුරුව මේ නාම රූප වලින් කියපු සෑම ධර්මයක් තුළම බුදුහාමුදුරුව වැඩහින්නවා මේ හැමතැනම ධර්මයේ තියෙන මේ නාම රූප නෙමෙයි මේ ඔක්කොම ධර්මස්කන්ධ මේකේ තියෙන ධර්මස්කන්ධ මම දැක්කොත් මන් දකින්නේ ගෞතම තථාගතයන් වහන්සේ. මේ කැලෑවේ මේ ගස්වලින් මට බුදුහාමුදුරුව දකින්න පුළුවන්. තථාගතයන් වහන්සේ ජීවමානව මගෙත් එක්ක මේ කැලෑවේ වැඩ වාසය කරනවා. මන් තනි වෙලා නැහැ. මං හිටියා මං තනි වෙලා මම මේ කරවලේ අන්ධකාරයේ මං ඉන්නවා. පෙරේතය භූතියෝ ඉන්නවා දන්නේත් නැහැ කියලා නෑ. මං බුදුහාමුදුරුවත් එක්ක මේ වැඩ ඉන්නේ. හරි සන්තෝසයි. මං තනි වෙලා නැහැ. තථාගතයන් වහන්සේත් එක්ක මට තනියෙන් වාසය කරන්න මට පිනක් පාළ වෙලා. මේ දකින හැම ධර්මයක් තුළින්ම බුදුහාමුදුරුව මට පේනවා. මේ ඇයෙන සෑම ශබ්දයක් තුළින්ම බුදුහාමුදුරන්ගේ ධර්මය මට ඇයෙනවා. පාසක මත එයා දිනුන්නේ. මේ විදිහට හැම දෙයක් තුළින්ම වඩන්න පුළුවන්. හැම දෙයක් තුළින්ම ධර්මයේ තියෙන වඩන්න. වෙන මොකක් ප්‍රශ්න ගැටලු තියෙනවද? මම තමයි දෙන්නේ. ගොඩක් උදාහරණ කලින් ධර්ම දේශනාවත් මම විතරම ඉහි කරනවා ආරයි. විශේෂයෙන්ම මේ පසුසෝතගාමී දහමක් කියන එක මොකක් හරි වෙච්චාම අනිත් පැත්ත මේක යන්න ඕනේ අපි විරුද්ධවමනේ යන්න ඕනේ දැන්නද අනුසෝතගාමී දැන්නේ මගේ යාපතට මගේ කර්ම ඉවර කරා කර්මයක් ඉවර කරා අලුත් කර්මයක් කාය රැස් කරන්න නැහැ කියන එක අන්න ඒක තමයි පටිසෝතගාමී අනිත් පැත්ත හිතන්නේ ලෝකෙ සිදුවෙන දේවල් නෙමෙයි හිතන්නේ නොසිදුවන දේවල් හිතන්නේ දැන් එහෙම හිතනවා හඩුයිනේ ඒක තමයි අපි හිතන්නේ හේතුඵල ධමයක් හේතුව කවුරු හරි මට බැනලා තිබ්බ හින්දා තමයි මට ආද බැනුම් අහන්නේ මම බැනලා කලින් තිබ්බ හින්දා අන්න ඒ හේතුඵල ධම විතරම කොහොමත් හිතනවා මොකක් හරි වෙච්ච එක මම ගොඩක් වෙලාවට දැන් අද කෑම හම්බුන්නේ නැහැ එහෙනම් කාගේ හරි කෑම එකක් උදුරලා ඒක තමයි කෑම. එතකොට එතනදී ඇයි මට කෑම දුන්නේ නැත්තේ කියලා මිනිස්සු දෙක දබර වෙන්න නැහැ. එතකොට සාදු කාර්යයක් දෙනවා. ඉවරයි අලුත් කර්මයක් රැස් කරනවා. සාදු කාර්යයක් දුන්නා. මං කරපු අකුසලේ මට පරිසම් දුන්නා. එහෙනම් මේ කර්මය ඉවරයි. මේ කර්මය ගෙවන්න විශ්වය මට අද දවසේ බඩගිනින්න අවස්ථාව සැකසුවා. මේ පරිසරය මට සූදානම් කළා. මේ අවස්ථාව විශ්වය දුන්නේ නැත්නම් කවදාරි දවසක මම මේ බඩගින්න විඳින්න එපායි. කවදාරි විඳින්න නැතෝ හද විඳින්න මේ අවස්ථාව දීපු එකට මම විශ්වයට ස්තුති කරනවා. මේ ශාසනයට පින් දෙනවා. බුදුහාමුදුරන්ට පින් දෙනවා. දිනුන්නේ පාසකමයි. පටිසෝතගාමි විතරයි මේ ලෝකේ නිවනට මේ උදව් කරන්නේ. අනුසෝතගාමි අපි නැවත සසරට එක්කගෙන යනවා. අතින් අල්ලලා එක්කගෙන යනවා. ඒකයි හේතුඵල ධමයක් කියන එකයි මම විතරම කොහොමද මේ නමක් හරි වෙච්ච එක මේ දෙකට කොහොමද ගලප ගන්න උත්සාහ කරනවා. ඒක මේ බුද්ධ ශාසනය පුරාවටම පූජා කරන්නට ඕනේ. ජීවත් වෙන හැම මොහොතක් ගන්න උන්වහන්සේගේ ගුණ කියන්නට ඕනේ. උන්වහන්සේ කැමැති මොන විදියට ඉන්නවටද? ඒ විදියට මං ඉන්න ඕනේ. ඒක තමයි මං උන්වහන්සේට දෙන පඬුර. බුදුහාමුදුර කැමැති මං මොන විදියට ඉන්නවටද? ඒ විදියට මං ඉන්නවා. ඒක මං වෙනුවෙන් මෙච්චර දේවල් කරපු බුදුහාමුදුරන්ට මං මේකවත් කරන්නේ නැත්තම් මං මොනතරම් අසත්පුරුෂයෙක්ද? ඒ විදියට මේ ලෝකේ හැමෝම හිතනවා නම් පුරා කෝඹයකට හිංසා කරන්නේ නැතුව තථාගතයන් වහන්සේ කැමැති වෙන විදියට ජීවත් වෙනවා නම් දිව්‍ය ලෝක පරදිනවා පාස්කමත්ය. තුසිතෙන්න දෙවිවරු කල්පනා කරන මීට වඩා සුන්දරයි මනුලෝකේ. එඳ තුසිතේ අත්තරලා යම කියලා තුසිතෙන් දෙවිවරු මේට එනවා. මේක ඒ තරම් සුන්දර වෙනවා. 2050 වෙනකොට මේ මානසිකත්වය හැමෝටම හැදෙන්න ඕනේ. හැම කෙනාම බුදුහාමුදුරුවෝ කැමති විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ ගුණ මිනිසුන්ගේ ක්‍රියාවලින් වචන වලින් අපට ඇයෙන්න ඕනේ, තේන්න ඕනේ. ඒකට අපි හැමෝම ඉස්සලා මාර්ගේ වඩන්න ඕනේ. අපි අඩුපාඩු හදන්න ඕනේ. අපි හැදිලා ඉන්න ඕන ඔක්කොමට කලින්